අද ඔස්ට්‍රේලියාවේ ඉන්න නිසල්ට ඇමතුමක් ගන්න ඕන කියලා දෙනෙට්ට හිතෙනවා. ඔ කෙල්ලගේ ඇත්ත තත්ත්වේ දෙනෙට්ට කිව්වේ තමාගෙන ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය රකින්න ඕන කියලා දෙනෙත් දන්නවා. හරි මචං, උඹ වැඩේ කරපන්. මම උඹ ගැන දන්නවා. සොෆ්ට්වෙයාර් වලින් නෙවෙයිද? නිසල් කිව්වේ එහෙමයි. ඒත් ඒ වෙලාවේ දෙනෙත් කිව්වේ, නෑ මචං, මේක කරන්නේ සොෆ්ට්වෙයාර් වලින් නෙමෙයි. සොෆ්ට් මනුස්සකමින්. දෙනෙට්ට මේ සියල්ල සිහි වෙනවා. ඔයා ඔස්ට්‍රේලියාවට එද්දි ප්‍රෙග්නන්ට් බබා. ඔයාට එක බල්ලෙක්ගේ පාර වැඩේ කරලා ආදරේ නාමයෙන් ඔයා මේ ලෝකෙටම වෛර කර කර උන්නේ. අදරත් වාගේ ඔළුව හිර කරන්නේ ඒ කර්මකාර අතීතය ගැන සිහි වෙලා. එහෙම ඔයාව මම දැන් ටික ටික සනසනවා. මට හරි සතුටුයි. එදා මම හිතුවා ඒක කරනවා කියලා. I feel happy. දෙනෙත් හරි කැක්කුමෙන් හිතුවා. දෙනෙත් නිසල්ට ඇමතුමක් ගන්නවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලට දැන් රෑ 9යි කියලා දෙනෙත් දන්නවා. ගුඩ් ඊවිනින් දෙනා. ගුඩ් ඊවිනින් නිසලා, උඹ බිසීද මචෝ? දෙනෙත් ආදරෙන් අහනවා. නෑ කල්ලෝ, දැන් තමා ඩිනර් අරන් උඩට ආවේ. අද ටිකක් සීතලයි. මෙල්බර්න් වලට අද සෙන්ටිග්‍රේඩ් 9යි ටෙම්පරේචර් එක. වින්ට එකම නෙමේ, ටිකක් සීතලයි. මේ කෝෆි එකක් හදාගෙන නෙට් එක ඇරගත්තා මචං. ඉතින් නිසල් අහනවා. මම ස්කයිප් වලින් එන්නද නිසලා? දෙනෙත් අහනවා. දැන් කමක් නෑ මචං. ඉතින් මොකද සීන් එකට උනේ? මම ඔබට කිව්වනේ අප්ඩේට් එක දෙනවා කියලා. ඒකට කතා කළේ. දෙනෙත් සියල්ල කියනවා. අද හවස් වෙනතුරු කතාව ලස්සනට කියනවා. එල කිරි දෙනා, උඹ හරි. කිව්වනේ ගේම දෙන්නේ සොෆ්ට්වෙයාර් වලින් නෙමේ, සොෆ්ට් මනුස්සකමින් කියලා නේද? උඹ හරි. 100% කරෙක්ට් සනා. දෙනෙත් හිනා වෙනවා. මං කෙල්ලව ටික ටික හිනස්සනවා. ඒක ලොකු පිනක් මචං. කෙල්ල අවුරුදු 3කින් විතර හිනා වෙලා නැහැ. හිනා වෙන්නේ ඒකට අමතකත් වෙලා ඇති. ඔබ ග්‍රේට් මචං. එක්සලන්ට්. තැන්ක් යූ නිසලා. ඔබ අරක නොකියන්න මට ඒක කරන්න බැරි වෙනවා. නෑ මචං, ඒක වෙන එකෙක් දැනගත්තනම් ඌත් බලන්නේ කෙල්ලකින් මොනවාරි හූරගන්න. ඔබ එහෙම නෑ. ඉතින් දැන් මොනවද කරන්නේ? මුලින් මට තිබුණේ මේ කොල්ල කිල්ලෝ ටික මට දීපු චැලෙන්ජ් එක වින් කරන්න විතරයි නිසලා. ඒත් නව් ස්ටෝරි විල් බි කන්ටිනියුඩ් ලයික් සෝ. එක්සැක්ට්ලි නිසලා. කෙල්ලට හරි ආදරෙයි. එනිතින් ආදේශයක් නෑ. ස්ලෝලි සිම වෙන කේක් හරි රහයින නිසලා. එකපාර බේක් කරන කේක් වලට වඩා. දැස් රයිට්. ඕන උදව්වක් ඉල්ලපන් දෙනා. උඹ වගේ කොල්ලෙක්ට කරන්න බැරි දෙයක් නෑ. ඒ වගේම මම මේ කෙල්ලටත් හරි ආදරේ. ඒකේ හරි මත කෙල්ල. තෑන්ක්ස් නිසලා. මම ඔබට ගන්නම්. අනිත් පාර මම ස්කයිප් එකෙන් එන්නම්. හරි මචං. නැත්තම් වයිබ දාගනින්කෝ. ගුඩ් නයිට් දෙනා. කෝෆි කප් බීපන්. සීතලට නිවේ. දිනෙත් දුරකථනයේ තියන්නේ එහෙම කියලයි. එදාරෑ ස්කීම් එකේ කොල්ල කෙල්ලෝ ටික හරි අදිස්සිය දිනෙත්ගේ නිවසට කඩාවා දිනවා. කොල්ල කමිනිටි එකට එන්නේ නැති එක ස්කීම් එකේ කොල්ල කෙල්ලෝ ටිකට හරි ප්‍රශ්නයක්. ඇන්ටි කුවාපේ දිනා. කොල්ල කෙල්ල ටික ඇවිත් කොල්ලගේ අම්මගෙන් අහනවා. අම්මා හිනා වෙනවා. උඩ ඉන්නවා පුතාල යන්න. කොල්ල කෙල්ලෝ 15ක් විතර උඩට යනවා. අම්මා ලොකු වීදුරු ඩිකෙන්ටරයක් අරගෙන ඒට දොඩම් රසදී කෝඩියල් එක දානවා. දෙනෙත් ඉන්නේ හරි සංසුන්ව පරිගණක ළඟට වෙලයි. පරිගණක මෘදුකාංග විද්‍යාව කියන්නේ භාවනාවක් කරනා වගේ සංසුන්ව කරන්න ඕන දෙයක්. දෙනෙත් මේ වෙලාවේ කරමින් උන්නේ සුභමාකර සඳහා යොදා ගන්න පරිගණක මෘදුකාංගය සකස් කරමින්. ඔහු කරමින් උන්නේ ඒ සේල්ස් ජර්නලි නිර්මාණය කිරීමයි. නදීශක කිව්වේ සද්ද කරන්න එපා කියලා. දෙනෙත් ඔවුනා බවවත් දුටුවේ නැහැ. අපිට එන්න අවසරද දෙනෙස්ස? නදීෂා ඇවි හරි ආදරෙන්. දෙනෙත් පුදුමෙන් බැලුවා. අම්මා කට්ටියම ඇවිත්. එන්න නදීෂාක්කේ. වරෙන් නුවන්ගේ අක්කේ. සිනා වරෙන්. දෙනෙත් පරිගණක පුටුවේ කැරකි කියනවා. කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිත් කාමරේ තැන තැන ඉඳ ගන්නවා.
එකාගේ ඇඟ උඩ එකා. උඹ දවස් 10න් කෙල්ලව එකගෙන එනවා කියලා මෙහෙට වෙලා වෙන වැඩනේ. කොම්බේ මහලුකෝ චැලෙන්ජ් එක. ආදින සකුන් දහනවා. දෙනෙත් හිනා වෙනවා. දැන් උඹත් නෑ කෙල්ලත් නෑ. කෙල්ලව අතහැරලා දාපම් මල්ලි. උඹ වරෙන්. උඹ නැතුව 15යි. නදීෂක්ක කියනවා. දෙනෙත් හිනා වෙනවා. මම පරාජය විශ්වාස කරන්නේ නෑ යක්කේ. ඔහු කියනවා. කොල්ලො කෙල්ලො ටික මූණට මූණ බලනවා. මොනවද උඹේ මෙහෙමේ ප්‍රෝග්‍රස් එක? අඩම ගානේ කෙල්ල එක කතා කළාද? දීපන් අපට අප්ඩේට් එක. දෙනෙත් හිනා වෙනවා. මට තව දවස් 5ක් තියෙනවනේ මචන්ලා. ඒ දවස් 5ත් කියා දෙන්නකෝ. මේක පිස්සෙක්. නුවන්ගේ කියනවා. දෙනෙත් ඒටත් හිනා වෙනවා. වට්ටේව නුවන්ගේ අක්කේ බිලිවමි. You have to. ඔහු කියනවා. කෙල්ලගේ කාමරේ නම් මෙතනට ලස්සනට පේනවා නේද මචං? කොල්ලෙක් ජනේලෙන් බලනවා. උඹ තාම මොනවත් කරලා නැද්ද? මට තව දවස් දෙක තුනක් දෙන්නකෝ. අම්මා. දෙනෙත් කාමරේ දොර ළඟට ඇවිත් පහල බලලා අම්මට කතා කරනවා. මේ ගේනවා මහත්තයෝ. අම්මා කොල්ල කෙල්ලෝ ටිකට චීස් බිස්කට් එක දොඩම් බීම ගේනවා. ඇන්ටි මහාමයා දේවිය වෙන්න ඕන. ෂෝක් අනේ ඔයා. දොඩම් බීම ගන්න ගමන් නිරංජන් කියනවා. අම්මා හිනා වෙනවා. කන්න බොන්න එයත් ආසයි. තමාගේ කොල්ලත් අනිත් ගෙවල් වලට ගිහින් කියන්නේ මේකමයි කියලා එය දන්නවා. යාළුවගේ උපන්දිනේ ළඟ එනවා. එදාට එන්න. මං පොඩි පාටියක් දාන්න ඉන්නේ ඔයාලට. එළනි ඇන්ටි. මුට කීයේද? 34ද? දෙනෙත් අම්මා දිහා බල්ලා හිනා වෙනවා. දැන් ගහෙන් කඩලා වගේ නේ දොඩම් ඇන්ටි. දොඩම් බීමේක පෙරේතකමින් බොන ගමන් සකුන්ත කියනවා. අම්මා බහලට යන්නේ සිනාසෙමින්. දෙනා නදීෂක්කේ හෙට T20 එක බලන්න අපි සෙට් වෙනවා. ජීවා අපිට සෑන්විචස් කියනවා. මම අයිස් කෝෆි දානවා. උඹත් වරෙන්. දෙනෙත් හිනා වෙනවා. බෑක්කේ චැලෙන්ජ් එකක් කියන්නේ චැලෙන්ජ් එකකට. ලීව් මී. මම එනවා කෙල්ලවත් එක්කගෙනම. හැමෝම දෙනෙත් දෙස බලන්නේ පුදුමයෙන්. ඔහුට කරන්න එක පුළුවන් වෙයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. මේ ඔලු කෙල්ල නිසා අපට උඹව නැති කරගන්න බෑදෙනා. කොල්ලෙක් කියනවා. කෙල්ල කොච්චර අහිංසකද කියලා දන්නවනම් බොලොහොම කියන්නේ නෑ. මම දැකපු මේ ලෝකෙ ඉන්න අහිංසකම කෙල්ල. දෙනෙත් හිතනවා විතරයි. කියන්නේ නෑ. දවසක ඒක ස්කීම් එකටම ඔප්පු කරනවා කියලයි ඔහු හිතාගෙන ඉන්නේ. මේකේ අපිව ගණන් ගන්නේ නෑනේ බං. ඊයේ මාය සකුවි ගියා ඒකෙ ගෙදරට. අර ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දාන ලෙටර් එකට සයින් එකක් ගන්න. මේකේ පහල උන්නේ. මේකේ දියේ බරියා වගේ උඩට ඇතුණා. නිකමට පහලට පොඩි හසරෙල්ලක් දාලා ඵලයක් නෑ. ඒකේ නල්ලේ තියන් ඉන්නේ. එතනටත් උඩින් පලංචක් ගහගෙනද කොහෙද? නිරංජන් කියන්නේ ලොකු තරහකින්. කෙල්ලට මෙහෙම බණිති දිනෙට ඉවස ගන්න අමාරු දුකක් එනවා. එක අතකට වා එහෙම කරන එකත් හොඳයි. එතකොට තමා මට මේ ස්කීම් එකම පුදුම කරන්න පුළුවන්. දිනෙට හිතෙනවා. එහෙම එකේ මූමක් කරන්නද? අපි බැලුවා මේකේ Facebook එකේ ඉන්නවද කියලා. ඒත් නෑ. උන්නනම් මම යවනවා මැසේජ් එකක්. එහෙනම්ගේ ස්කීම් එකේ කොල්ල කෙල්ලු ටිකට ඩෙන්ගුද කියලා. දිනෙන් මොනවත්ම කියන්න ගියේ නෑ. දැන් කතා කළ යුතු වෙලාව නෙමෙයි කියලා ඔහු දන්නවා. ඒත් නදීෂට මොකද්ද දැනුණා? කොල්ලා මෙහෙමම නිහඬව ඉන්න හේතුවක් තියෙන්න ඕන. ඇයි පරිස්සමින් කොල්ලා දිහා බලාගෙන උන්නා? ඇයි දිනෙත් ගැන දන්නවා. ඔහු පෙන්න තරම් සැහැල්ලු කොල්ලෙක් නෙමෙයි. ඇඟ ටිකක් පුංචි. ඒත් හදවත ලොකුයි. මොකක් හරි ප්ලෑනක් කොල්ලගේ හිතේ ඇති. නදීෂට හිතෙනවා.